Hello, our step YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද හවස් වරුවේ මට හිතෙන පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. කනනය නිවාඩු ඉතින් අද ගෙදර. ඉතින් එයා ගෙදර ඉන්න දවස්වල තමයි මම ගොඩක් දුරට වීඩියෝස් කරන්නේ. හොනි ඉතින් චූටි පැංචිත් ඉන්නවා. ඉතින් ගෙදර ගහේ පොලොස් හැදිලා තිබුණා. ඒ ටිකත් කඩලා පොල් ගෙඩියකුත් කඩලා හොඳ පොලොස් කරියක් හදන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. ඉතින් කනනය ටිකක් සැරට කෑම කන්න කැමති කෙනෙක්. ඉතින් අද මම පොලොස් කරිය හදන්නේ එයා කැමති විදියට. අන්න ඉතින් පොල් කඩලා නම් ඉවරයි. දැන් තියෙන්නේ පොලස් කෙඩි ටික කඩා ගන්න. ඉතින් මොනවද කඩන්න ඕනේ කියලා අම්මා පෙන්නුවා. පොලස් කෙඩි ටිකත් කඩලා අපි බලමු කොහොමද පොලස් කරිය හදන්නේ කියලා. බෑල්ලන්න මට බෝ කූමි මම්බ ගෙඩියක් දෙන්න චූටි මණිකට බම්බ ගෙඩියක් දෙන්න කූමි ඉන්න කූමි පුතේ ඉතින් පොලස් කරිය හදන්න කලින් අපි හිතුවා කුරුම්බ ගෙඩියක් වන්න ඕනේ කියලා. මොකද මේ දවස්වල හරිම රස්නේනේ ගොඩක් පැතිවලට ගොඩක්ම රස්නේ වැඩි කියලා මේ දවස්වල ප්‍රවෘත්ති වලටත් කියනවා. එහෙනම් අපි කුරුම්බ ගෙඩියක් බීලා මිමු. කවුද බලන්න එන්නේ? කවුද ආවේ? වීඩියෝ විරෝධී මේ ඉන්නේ මේ පොලිමේ ඉන්න මේ බොන්න පොලිමේ ඉන්නේ කාට බලන්නකෝ පහිලද ඔන්න ඉතින් කුරුම්බයකට කුරුම්බ දාලා කුරුම්බ වතුර දාලා ඊට පස්සේ අයිස් ක්‍රීම්ස් දාලා රස විදියට හදාගත්තා. ඉතින් ඇත්තටම මේ වගේ ගොඩක් රස්න වේලාවක මේ වගේ බීම එකක් තියෙන එක නම් ඇත්තටම හරිම හොඳයි. ඔන්න ඉතින් දැන් අපි දෙන්න රස බලන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් චූටි පැංචිවත් නෙදි කරලම මං ආවා පොලස් කරිය හදන්න. මොකද නැත්තම් ඉතින් එයත් එක මට මේ වැඩේ කරගන්න අමාරු වෙන නිසා. ඉතින් පොලස් කෙරිය කපා ගන්න ඕනේ මුලින්ම. අතබලනවා.
ඊළඟට මම පොලොස් කරියට අවශ්‍ය කරන පහේ ටික ලෑස්ති කරගත්තා. ඉතින් මෙතන තියෙනවා ලූණු, සුදු ලූණු, ඉඟුරු, කරපිංච, රම්පේ, එනසල්, කරාබු නැටි වගේ. ඒ වගේම මම වියලි මිරිස් කරල් ටිකකුත් ගත්තා. තව අවශ්‍ය කරන පහේ ටික, ඒ කියන්නේ තුන පහ, බැදුම් පහේ, මිරිස්, ලුණු, ඒ ටික ඔක්කොම එකට දාලා අවශ්‍ය කරන ප්‍රමාණය වලින් එක පේස්ට් එකක් හදාගත්තා. ඊළඟට මම කරන්නේ ලුණු සුදු ලුණු ඒ ටික ටෙම්පරාදුවක් දාගන්නවා. ටෙම්පරාදුව දාගෙන ඒ ටික මේ විදියට හොඳට බැදෙන්න ඇරියා. ඊට පස්සේ මම රතු මිරිස් ටිකක් මේකට එකතු කරගත්තා. රතු මිරිස් ටික ටිකක් හොඳට කළු පාට වීගෙන එද්දී මම මේකට පොලොස් ටික එකතු කරගන්නවා. ඉතින් මම මේ වගේ කෑම හදන්න ගොඩක් දන්න කෙනෙක් නම් නෙමෙයි. ඒ වුණාට ඉතින් මම මගේ විදියට මේක හදනවා. ඒ වුණාට පොලොස් කාරිය ගොඩක්ම රහ අපේ අම්මා හැදුවොත් තමයි. ඉතින් මට ඔයාලට කියන්න අමතක වුණා මම මේ පොලොස් ටික කලින්ම ප්‍රෙෂර් කුකර් එකේ දාලා තඹගෙන තියෙන්නේ. ඉතින් මම ඒ වෙලාවේ මේකට ලුණු, කහ, ඒ වගේම ගොරකා කෑලි දෙක තුනක් එකතු කරගත්තා. මේ විදිහට තඹ ගත්තාම අපිට මේක ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොලොස් ටික එකතු කරගෙන මම ඊළඟට මම අර හදාගත්තු පහේවල පේස්ට් එක මේකට එකතු කරගන්නවා. ඒ වගේම පොලොස් තඹලා ඉතුරු වෙච්ච වතුර ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන මේක ටික වෙලාවක් හිමීට තැඹෙන්න දෙන්න ඕනේ. එතකොට පහේ ටික ඔක්කොම හොඳට පොලොස් කෑලි වලට අල්ලනවා. එහෙම ටික වෙලාවක් තැඹෙද්දී මම ඊට පස්සේ මේකට මිදි කිරි ටික එකතු කරගත්තා. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට මම පොලොස් කරි එක හදාගත්තා. ඉතින් වැඩිය ලොකු දේවල් නම් නැහැ. මම දන්න විදිහට තමයි මේ හැදුවේ. ඉතින් ඔයාලා මීට වඩා රසට හදන්න දන්නව ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් පොලොස් කරිය මම මේ විදිහට හදලා ඉවර කරගත්තා. ඉතින් තව සුට්ට වෙලාවක් මේක මෙහෙම ලිපේ තියෙන්න අරිනවා. දැන් මම යන්න ඕනේ චූටි පැංචිය බලන්න. ඉතින් මේ වෙදි චූටි පැංචි නැගිට්ටා. ඉතින් එයාව කන්නන් අය බලාගත්තා. ඉතින් මේ අතරේ මම මේ විදිහට පොලොස් කරි එක හදාගත්තා. ඉතින් ඔන්න අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. අලුතෙන් අපේ චැනල් එකට අපි ආලවේ ඉන්නව නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් ආපහු හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ.